2015 වේදිකාවේ වැඩිම කතා වුණේ හොරකම්, හොරු අල්ලනවා, හොරුන්ට දඬුවම් දෙනවා. 2015 වෙනකොට එක්සත් ජාතික පක්ෂය ඈත හොරකම් මතක නැතුව හිටියේ. එඳ හොරකමේ වැඩිම හම්වඩුව ගැලී තිබෙන්නේ රාජපක්ෂ පාලනයේ. රාජපක්ෂලා හොරකම් කරලා තිබෙනවා. ආපුවම හොරු අල්ලනවා. හොරකම් කරපු දේපල පවර ගන්නවා. පවරගෙන ඒ දේපල වලින් රට හදනවා කියලා කිව්වා. දැන් මේ සැරේ වේදිකාවේ දෙගොල්ලම හොරකම් ගැන කතා කරන්නේ. කොටාබේ රාජපක්ෂට වේදිකාවට නැගලා කියන්න පුළුවන්ද? එයාට දෙන්න බලය, එයා හොරකම් නතර කරනවා, හොරුන්ට දඬුවම් දෙනවා කියලා. කොටාබේ රාජපක්ෂ හොරකම් නතර කරනවා නම් හොරුන්ට දඬුවම් දෙනවා. ඉස්සලම කරන්න ඕන මොකද්ද? එතුමම ගිහිල්ලා වැලිකඩ බන්ධනාගාරේ ප්‍රධාන දොර ඇරලා හිරකූඩුව ගාවට ගිහිල්ලා ඒ හිරකූඩුවේ දොරත් ඇරලා එතුමම හිරකූඩුව අස්සට ගිහිල්ලා එතුමම දොර ලොක් කරගෙන කියන්න ඕන මම හොරුන්ට දඬුවම් දෙනවා කියලා. ඊට පස්සේ කියන්න පුළුවන් නේ එක හොරෙක් ඇල්ලුවා කියලා. ඒගොල්ලන්ට කියන්න බෑ. ඇයි? ඒගොල්ලෝ හොරකම් කරා. සජිත් ප්‍රේමදාසට ඇවිල්ලා කියන්න පුළුවන්ද? දෙන්න බලය, වංචාව නතර කරන වංචනිකට දඬුවම් දෙනවා කියලා. කියන්න බෑ. ඇයි? රවි කරුණායක වේදිකාවේ, ලක්ෂ්මන් කිරියල්ල වේදිකාවේ මේ පාලකයන්ට හොරකම් නතර කරන්නත් බෑ, හොරකම් වලට දඬුවම් දෙන්නත්. අපි ඔයගලන්ට සහතිකයක් දෙනවා. දෙන්න අපට මේ රටේ බලය. හොරකමෙන් නාස්තියෙන් තොර පාලනයක් අපි ගොඩනගමු. හැබැයි කවුරුත් දන්නෝ 35 දෙනෙක් හිටියර මේ මැතිවරණේ තරඟ වදින්න බලය සඳහා තරඟ වදින 3 දෙනයි. එක පැත්තක ඉන්නවා ජාතික ජන බලය නියෝජනය කරන අපි අපේක්ෂකයා අනුර කුමාර දිසානායක සහෝදරයා, අනෙක් පැත්තෙන් ඉන්නවා ගෝඨාභය රාජපක්ෂයි සයිත් ප්‍රේමදාස මහත්තයි. ඒගොල්ලොත් කියන බලය දෙනු ලේගොල්ලන් මේ රටේ ජනතාවගෙන් අපට රට හදන්න බලය දෙන්න කියලා සදාචාරමය අයිතියක් තියෙන අපේක්ෂකයා කවුද? ඒ සදාචාරමය අයිතිය තියෙන අපේක්ෂකයා තමයි අනුර කුමාර දිසානායක සහෝදරයා. වෙන කාටවත් ඒ අයිතිය නැයි නැත්තේ? ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එහෙම අයිතියක් තියෙනවද? සයිත් ප්‍රේමදාස එහෙම අයිතියක් තියෙනවද? නැහැ. මොකද ඒගොල්ලෝ මීට කලින් මේ රට පාලනය කරා. වරක් දෙවරක් තුන්වරක් හතරවරක් බලය ගත්තා. හැබැයි රට හැදුවේ නැහැ. මීට කලින් බලයට පත් වෙලා රට හදපු නැති මහත්තුරු ඇවිල්ලා ආයි කියනවනම් රට හදන්න ඒගොල්ලෝ දෙන්නේ කියලා. ඒගොල්ලෝ අසමත් මිනිස්සු.